ලෝකයේ සෑම තැනකම ආත්මార్థකාමීත්වය වපුරන කලෙහි නාලන්දා විද්‍යාලයේ ජනසන්නිවේදන ඒකකය එදා මෙදා තුර තමන්ගේ මේ ගමන් මගෙහි ඉදිරියට යන හැම විටම සහෝදර පාසල් තම දෑතින් අල්වා ගන්නට අමතක නොකළේය. දිනිය යුත්තේ තමාම පමනක් යන්න පසකළු අප පරාර්ථය පිණිසම සිදු කළ කාර්යයන් බොහෝ වේ. එහි තවත් එක් සම්දිස්ථානයක් සනිටුහන් කරන්නට අපට හැකිවන්නේ පසුගිය වසරේ ජූලි මාස 13 වනදායි. එදින නාලන්දාවේ පැවැත්වෙන්නේ හුදෙක් නිවේදන තරගාවලියක්ම නොවේ. පාසල් තාක්ෂණ ශිල්පීන්ට තම හැකියාව ජයග්‍රහණයක් කරා ගෙන යාමට මාර්ගය විවර කර දීමද එහිදී සිදුවිය. සාම්ප්‍රදායික මාධ්‍ය තරගාවලියන්ගෙන් මිදී නව ආර්ක මාධ්‍ය තරගාවලියකට කැමරාකරණය යන අංශයද එක්වන්නේ 2013 සම්භාෂා මාධ්‍ය තරගාවලියත් සමගයි. මෙහිදී තරඟ වැදීම පමණක් නොව ඒ පිළිබඳ ප්‍රවීණයන්ගෙන් දැනුම උකහා ගැනීමටද තරගකරුවන් හට අවස්ථාව උදා විය. ඒ පිළිබඳ නාලන්දා ජනසන්නිවේදන ඒකකය වන අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. නිවේදක තරගාවලියක අතිශය තීරණාත්මක තරඟකාරී බලාපොරොත්තු සහගත තරඟය වන්නේ සිංහල හා ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ අංශ නිවේදන තරඟයයි. මේ හා තරඟකරුවන් සම්බන්ධ වන්නේ තමන්ගේ උපරිම හැකියාවත් ස්වකීය දැනුමත් පාසල තුළ ලබා ඇති අත්දැකීම් තුළිනුත් සමස්ත ලංකාවේ හොඳම පාසල් නිවේදකයා හෝ නිවේදිකාව වීමේ සුවිශේෂී කිරුළ තම හිසලා ගැනීමටයි. තරඟකරුවන් විශාල ප්‍රමාණයක් අතරින් සුපිරිතම දස දෙනා තෝරා ගැනීම අතිශය අසීරු වූ කාරණයක්. ඒ වෙනුවෙන් ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. කෙසේ හෝ අවසානයේ සිංහල ජ්‍යෙෂ්ඨ අංශයේ තරඟකරුවන් දස දෙනෙක්, ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ අංශයේ දස දෙනෙක් ලෙසින් පාසල් නිවේදක නිවේදිකාවෝ 20 දෙනෙක් සම්භාෂා අවසාන වටේට සුදුසුකම් ලැබීය. සම්භාෂා 2013 මාධ්‍ය තරඟාවලියේ ජ්‍යෙෂ්ඨ නිවේදන අංශයේ අවසන් වටේටද නවමු ආරක අත්දැකීමක් තම සොයුරු මාධ්‍යකරුවනට ලබා දීමට හැකිවීම නාලන්දාවේ මේ වෑයමේ කූට ප්‍රාප්තියක් වේ. නාලන්දා විද්‍යාලයේ ජනසන්නිවේදන ඒකකයත් දිවයිනේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක් වන රන් FM ගුවන් විදුලියත් එක්ව සැප්තැම්බර් 28 වෙනිදා අවසන් වටය සංවිධානය කරන්නේ ප්‍රථම වතාවට ගුවන් විදුලි මැදිරියක් තුළ ප්‍රායෝගික අත්දැකීමක් සමගින් තම හැකියාවන් වලට ප්‍රවිතියක් එක්කිරීමට තරඟකරුවනට අවස්ථාව ලබා දෙමිනි. එහිදීද තරඟකරුවන් හට මාධ්‍ය ලෝකයේ පිළිබඳ ප්‍රවීණ දැනුමක් ලබා දීමට නාලන්දාව කටයුතු කරන්නේ දැනුමක් හරයක් නොමැති හෙට දවසක් අර්ථ ශූන්‍ය වන බව දන්නා නිසාය. එදා ඒ ජීවිතයේ හමුවන අභියෝග අතරේ තීරණාත්මක නව ආරක අභියෝගයකට මුහුණ දුන් තරඟකරුවන් 20 දෙනෙකු විශිෂ්ට මාධ්‍යකරුවකු වීමේ අනාගත සුබසීන දකිමින් පෙරමග සලකුණු තැබීමට සමත් විය. දිවයින පුරා සිටි තරඟකරුවන් විශාල පිරිසක් අතරින් ඉදිරියට ආ සිංහල ජ්‍යෙෂ්ඨ අංශයේ තරඟකරුවන් දස දෙනා මෙන්ම ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ අංශයේ තරඟකරුවන් දස දෙනා අතරින්ද අද සැබෑම දක්ෂයින් ඇගීමට ලක්වන මොහොතයි මීළඟට එළඹෙන්නේ.